ගෙවෙන උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන්න ITN Biz News සමග. ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව මානවී ලිය අභිමන් 2020 කාන්තා දින වැඩසටහන SLSB බැංකුවේ හා NSB බැංකු සභාපතිනි කේශරා ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ඇය දිරිමත් රට සවිමත් තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන සංවිධාන කර තිබිණ. අභිමානවත් දේශයක චිරස්ථිතිය සඳහා කැපවුණු දැයේ වනිතාවන් වෙනුවෙන් මානවී අභිමන් වැඩසටහන සංවිධාන කර තිබිණ. මෙහිදී විවිධ ශ්‍රේෂ්ඨවල නියැලෙන කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා උදෙසා ණය ප්‍රදානය කිරීම, තැන්පත් බාර ගැනීම ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කර තිබිණ. කාන්තා නායිකාවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාව නියෝජනය කළහ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්තමාන ගැටලු පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම සඳහා සම්මන්ත්‍රණයක් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපදේශන සමාගම් හා ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන් එම සම්මන්ත්‍රණයට එක්ව සිටියා. කර්මාන්ත ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වඩාත් පුළුල් අවබෝධයකින් යුතුව එහි ගැටලු හඳුනා ගැනීම සඳහා මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින්. ඩෙලෝ සමග දිගු දුරක් යමු. ඩෙලෝ තාක්ෂණික පර්යේෂණාගාරය විවෘත කිරීම පසුගියදා නරහම්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණ. රථවාහන හිමිකරුවන්ට රියදුරන්ට සවිස්තරාත්මකව ලිහිසි තෙල් පිළිබඳව දැනුම ලබා දීම සඳහා ඩෙලෝ ටෙක්නොලොජි ලැබ් රථය ස්ථාන 60ක මාස දෙකක් තුළ සැරිසරනු ලබයි. වසර 80ක ඩීසල් ලිහිසි තෙල් සන්නාමයක් වන ඩෙලෝ ශ්‍රී ලංකාව තුළ වසර 20ක කාලයක් පුරා ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි. ක්ෂේත්‍රයේ පළමු ආකෘතිය ලෙස හඳුන්වා දුන් ඩෙලෝ ටෙක්නොලොජි ලැබ් තාක්ෂණික පර්යේෂණාගාරයට පිවිස ඔබගේ දැනුම සතුට පිරි අධ්‍යාපනික චාරිකාවකට එක්වන ලෙස ෂෙව්රෝන් ලුබ්ලිකන්ස් ලංකා පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ට ආරාධනා කරයි. ඩෙලෝ ටෙක්නොලොජි ලැබ් විවෘත කිරීමේ අවස්ථාවට ෂෙව්රෝන් ලුබ්ලිකන්ස් ලංකා PLC හි කළමනාකාර අධ්‍යක්ෂ පැට්‍රික් මත්ලවුන් මහතා ඇතුළු සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීත්වය එක්ව සිටියා. මලබේ ස්ලිට් ආයතනයේ පිහිටුවා ඇති වාස්තු විද්‍යා පාසල විසින් පවත්වනු ලබන එක්ස්ප්ලෝර් 2020 සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය පසුගිය ජනවාරි මස 8වනදා සිට පෙබරවාරි මස 8වනදා දක්වා පැවැත්වෙන. මීට වසර 4කට පෙර මලබේ ස්ලිට් ආයතනය ආරම්භ කෙරෙනු ලැබූ BSc ගෞරව වාස්තු විද්‍යා උපාධි පාඨමාලාවට අමතරව 2020 සැප්තැම්බර් මාසයේ සිට වාස්තු විද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව ආයතනය මගින් ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ස්ලිට් කැම්පස් නාමය ඉහළ තලයක තබමින් පසුගිය ජනවාරි 30වැනි දින රාජකීය බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා ආයතනයේ පූර්ණ අනුමැතිය ඇති ස්ලිට් විද්‍යාවේදී ගෞරව වාස්තු විද්‍යා උපාධිය පිරිනැමීම සිදු විය. එක්ස්ප්ලෝර් 2020 ප්‍රදර්ශනය ඒ වෙනුවෙන් ස්ලිට් වාස්තු විද්‍යා පාසල මගින් සංවිධාන කර තිබිණ. ප්‍රදර්ශනයේ දසවන දිනය තුළ පාඨමාලා උපදේශක මහාචාර්ය නිමල්ද සිල්වා ස්ලිට් වාස්තු විද්‍යා පාසලේ ප්‍රධානී වාස්තු විද්‍යාඥ අයශානි ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගම ITN Biz News අපි නිමවට පත් කරනවා. හෙට රාත්‍රියේ පුණ කැමු ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමඟ සුවරන්නේ.